අලුබඳු ක්‍රිකට් තරගාවලිය කියන්නේ මුළු ලෝකෙම අවධානය යොමු වෙන තරගකාරීත්වයෙන් ගොඩක් ඉහළින් තියෙන තරගාවලියක්. ඒක ආරම්භ වෙන දන් මෙහෙමයි. දැනට අවුරුදු 85කට කලින් අලුබඳු තරගාවලියක් ගැන තවමත් ක්‍රිකට් ලෝකයේ කතා වෙනවා. ඒ තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට කරපු හානිය නිසා. ඒ තරගාවලිය ක්‍රිකට් විචාරකයෝ හැඳින්වුවේ බොඩිලයින් අලුබඳු කියලා. ඒ අලුබඳු තරගාවලියේදී එංගලන්ත වේග පන්දු යවන පන්දු වේ ප්‍රතිකරුවන්ගේ කඩළු බිඳ වැටෙනවා බලන්න නෙවෙයි. ප්‍රතිවාදී ප්‍රතිකරුවන්ගේ ලේ බලන්න කියලා තමයි ඒ තරගාවලියේ ගොඩක් චෝදනා එල්ල වුණේ. තරගාවලිය තිබුණේ 1932-33 කාලේ. මේ තරගාවලියේදී ලෝකයේ මෙතෙක් බිහිවුණු සාර්ථකම ටෙස්ට් ප්‍රතිකරුවා විදිහට සලකන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පවා එංගලන්ත පන්දු යවන්න ඉස්සරහා අසරණ වුණා. මේ තරගාවලියේදී එංගලන්ත වේග පන්දු යවන්න වුණු හැරල් ලවුඩ් සහ බිල් වොච් ඔස්ට්‍රේලියා ප්‍රතිකරුවන්ට එරෙහිව පායින්න පැත්තෙන් පන්දු රකින්න රඳවලා කෙටි පන්දු පපුවත් මුහුණත් ඉලක්ක කරලා යොමු කරලා තමයි ඔස්ට්‍රේලියා ප්‍රතිකරු අසරණ කළේ. වසර 85කට කලින් තිබුණු මේ තරගාවලියේදී එංගලන්තය ඔස්ට්‍රේලියාවට කරපු හානියට පළිගන්න හොඳ අවස්ථාවක් මේ අවුරුද්ද අලුබඳු තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට තියෙනවා කියලා ඔස්ට්‍රේලියාවේ හිටපු දක්ෂ වේග පන්දු යවන්නෙක් වුණ ඩේමියන් ප්ලෙමින් පසුගිය දවසක කියලා තිබුණා. ප්ලෙමින් කියලා තිබුණේ එංගලන්ත කණ්ඩායමේ මුල් පෙල් ප්‍රතිකරුවෝ කෙටි පන්දු ඉස්සරහා දක්වන දුර්වලතාවයෙන් වැඩ ගන්න ඕන. ඔස්ට්‍රේලියාවේ පුහුණුකරු ඩැල්ර් ලීමන් මේ වෙද්දි අවධානය යොමු කරන්න ඕන ඒ සඳහා කියලායි. එංගලන්ත කණ්ඩායම අලුමදුන්ට කලින් මුහුණ දෙන දකුණු අප්‍රිකාව එක්ක තරගාවලියේදී ක්‍රිස් මොරිස්, රබාඩා, ෆිලෙන්ඩ වගේ පන්දු යවන්නන් ඉස්සරහා තමන්ගේ මව්බිමේදී කෙටි පන්දු ඉස්සරහා ඇඹරෙන විදියට ඊට වඩා ඉපිලීම වැඩි ඔස්ට්‍රේලියා තනතිලිවල දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට වඩා වේගවත් ඔස්ට්‍රේලියා පන්දු බලෑණිය ඉස්සරහා එංගලන්ත ප්‍රතිකරුවෝ කොහොම අසරණ වෙයිද කියලා තමයි ෆ්ලෙමින් කියන්නේ. ලෝකයේ ඉන්න වේගවත්ම පන්දු යවන්නෝ 4 දෙනෙක් වෙන මිචෙල් ස්ටක්, ජොස් හෙල්සවුඩ්, පැට් කමින්ස් සහ ජේම්ස් පැටසන් යොදාගෙන කෙටි පන්දු සැලැස්ම හොඳට කරලා අලුබඳුන ඔස්ට්‍රේලියාවට ගේන්න පුළුවන් කියලා තමයි ඩේමියන් ෆ්ලෙමින් කියන්නේ. ඔයාලා හිතන්නේ ඔස්ට්‍රේලියාව අලුබඳුන දිනයිද? ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයාගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.